ශරීරයේ ඉන්ද්‍රියන් දන් දුන්නා, අමුදරුව දන් දුන්නා, ඊළඟට වස්තු වලින් දන් දුන්නා, අන්තිමේ තමයි ජීවිතේම දන් දෙන්නේ. සමතෙන් සපාරම් දෙක නේද? දැන් රහතන් වහන්සේ කෙනෙක් පුරන්නේ 10යි ඒ පාරමිතා. පස්සේ බුදු කෙනෙක් පුරන්නේ 20යි පාරමිතායි උපපාරමිතායි. බුදු කෙනෙක් පුරනවා 30ක් පාරමිතා උපපාරමිතා පාර. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේගේයි බුදුහාමුදුරුවෝගේ වෙනස මොකද්ද? ඒ වෙනස තමයි ඔතන තියෙන ගුණ ධර්ම. ඒ පුරණ ශික්ෂාපද මත තමයි ඒ වෙනස තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ටික හොඳට තේරුම් ගන්න අපේ තියෙන අඩුපාඩු දෙච්චෝ වැරදි නෙවෙයි ජීව. දැන් බොර තියනවාද නේද? අපි කියලා කියන්නේ අපි බොරු කියන්නේ අපිට ඊර්ෂ්‍යාව නැද්ද? අපිට සංඝාව නැද්ද? ඊළඟට අපි කාම කලිගන් දැන්නේ අපි වෛර කරන්නේ මිනිස්සුන්. ඒවා නැති කරගත්තා නම් අන්න බුදුන් දැක්ක. අන්න 2600 බුද්ධ ජයන්තිය අන්න හතෙන් සැරේම නැත්තම් නම් හෙට ඉඳලා අර පුරුදු ජීවිතේ පුරු කෙනෙක් කන පුරු කියනවා ගේලංගිනු වෙනා ගේලන් කියනවා හොරකම් කරනවා හොරකම් කරනවා පරදාල සීනෙක් කන එහෙම කරනවා ආයෙත් ඊළඟ අවුරුද්දේ 2600 සම්බුද ආයෙත් උඩ පෙපිලියෙත් දුරු. එහෙම හරියට මේ සීලය කියලා කියන්නේ අපි මුල් කරලා තියනවා ගඩන්නේ මුල් කරලා තියනවා විතර ආයෙ ඊළඟ කොටක් කියලා බණ මුල් කරලා තියනවාද කියලා මුල් කරලා තියනවා ආයෙත් එනවා ආයෙත් ඊළඟ කොටක් මුල් කරලා ඉන් එහෙම සීල සමාධි ප්‍රඥා තාංග තුනකට යන්නේ. සීලෙන් ගොඩපළන බුදු වෙන්නේ අපි සීල් විතරයි ගන්න. සමාධියට යන මහසෙන්න ඊළඟට මේ ප්‍රඥාව කියන එක වැදගත් තැන් වලට අපි ඉලක්ක කරගන්න. වැදගත් තැන් මොනවද? දුක දුකට කරන හේතුව සැපේ සැපලගම ඕකනේ වැදගත් නේද? ඕක තමයි බුද්ධ ආගමේ අපි බුද්ධ ආගම අපේ ඔළුවෙන් අපි ග්‍රහණය කරගන්න ඕනේ. ඊළඟට අපි අල්ලා ගන්න ඕනේ තැන තමයි එතන දුක කියන්නේ මොකද්ද? දුකට ගන්න හේතුව මොකද්ද? අපි දුක කියන අපිට දුක කියන එක දැනෙන්නේ කවුරුත් මරණයෙන් පස්සේ ආන් අපිට දුකක් දැනෙනවා. එයා වලදාලා ආවෙන් පස්සේ අපේ දුක අපේ කවුරුත් මරණයෙන් පස්සේ දුක තියෙන්නේ වලදා වල ළඟට යනකම් විතර. එතෙන් අඬාන යනවා අඬාන කියලා එයා වලදාල් වල බේ මුදල හිනාවි වෙනවා. වලදාට දුක තියෙනවා. හත්දාද දානදි හොඳට අඬනවා. බේ තුම්මාද දානකම් පාටි දානවා විහිළු කරනවා. අදත් එහෙම බලන්න දැන් දාන දෙනවා. උදේට දාන්නේ දැන් හැන්දෑවට හෙන බෝතල පාටියක් දානවා. මොකක්ද මේ දවල් දාන්නේ දනවා අපි අනකන් ඉන්නේ මේ. මොකද අපි අනකන් ඉන්න මොකද ඉක්මනින් ඵලයල්ලා අපි ඊළඟ දාන්නේ. ඔබම කොහොමද පිළිවෙතින් පෙර ගැහෙන්නේ? ආන් අපි ඒ කියන්නේ අපි ඇතර පොදු දුර්වල තමයි. එක්කෙනෙකුට ඉලක්න පොදු දුර්වල තමයි. අපි අතරක් තියෙනවා, කුයි සමාජයක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරන අපිට ඒ වගේ දේවල් කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද ඒ සද ඒක තමයි මං කියන්නේ හදවතෙන් දකින්නේ නැහැ කියන්නේ. ඒක තමයි බුදුදහම හදවතෙන් අපි දකින්නේ නැහැ. මොකද මේ ඒ සබ්බේ පුතුජන උපත්තක සියලුම පුතුජන මිනිස්සු ඔය තියෙන ගැටලු අපිට තියෙනවා. අපි රහත් වෙනවා. බැන මොන දානියක් එහෙනම් ඒව ඔහොම මේ සමාජයේ ඔහොම ඔය පාරේ මේ යන්න දුන්නොත් පිළිවෙතින් පෙළ ගැහෙන්න බෑ. 2600 සම්බුද්ධ ජයන්තිය එහෙමනම් ඉතින් කල 5000 කට විතර තියෙන්නේ කල්ප විනාශයක් වෙනවා. ඉතින් එහෙනම් අඩුම වශයෙන් දැන් අර සුනාමි කාලයේදී අර බුදු පිළිමත් එක්ක ඔක්කොම මේ බේරුණ හින්දා කම්පිය බුද්ධාගමට ආවා. එහෙම නැත්නම් ආයෙත් එහෙමත් කලබලයක් වෙන්න ඕනේ. යන්තම් ආත්ම ධර්ම කියනට ආයෙත් අපිට යන්තම්වත් හිත දෙන්න. දැන් අලුතෙන් ගෝසාවක් වෙනවා මේ 2012 දී ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ හින්දා සමාන පිළිවෙතින් පෙළ ගැහෙන්න පුළුවන්. මොකද 2012 වෙනකන්වත් අනේ මැරෙනකන්වත් ඉතින් මේ මේක මොකක් හරි වෙන්න බෑ කියලා. ඊට තවත් ආය කියන 2026 දෙසැම්බර් මාසයේ 16 වෙනිදාට ලෝක විනාශයක් කොහොම කතාවකුත් තියෙනවා. ඒකට එහෙම හිතන කෙනෙක්ට තමයි දැන් කල් තියෙනවා. 26 නේ අපේ. අපුච්චර කල් කර දෙයක. එහෙම බෑ මං කියන්නේ ඒක. ඒ පිළිවෙතින් පෙළ ගැහෙනා කියලා කියන්නේ අපි ඉලක්ක කරගන්න ඕනන්නේ අපේ අර තියෙන තෘප්තිමත් ජීවිතේ මෙතෙක් කාලයක් ගත කරනවා කියන එක නෙමෙයි අපි ફોકસ කරගන්න ඉලක්ක කරගන්න ඕනේ. ඉලක්ක කරගන්න ඕනන්නේ හෙට මැරෙනවා කියන තැන ඉඳලා තමයි අපි බලන්න තියෙන්නේ. ඒ හින්දා අපි අඩුපාඩුකම් සකස් කරගත්තොත් අපිට පුළුවන් හොඳ අපේ ජීවිතයට මීට වඩා යම් කිසි දෙයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ටිකක් තේරුම් ගන්න අද ඔය දවස වෙනුවෙන් බලන්න 40ක් අත පස්සෙත් අවගatti 40ක් සාමාන්‍ය පොද ගිය මාසෙ ඉස්සර මාසෙ කොහෙට හිටියා 25 දෙනෙක් අපේ ගමේ ඉන්නවා මං ඉන්න ගමේ ගෙවල් තියෙනවා 240 දුරස් දෙලා ඉන්න සමහර පොය එදා හෙට 25 දෙනෙක් මේ
මංගල දෙහිගිරක් කිය උඹලා ලැජ්ජාය යල්ලා මේ කියලා මොකද මිනිස්සුන්ට අද මේ මිනිස්සුන්ට ආගම ධර්මේ වනේ තමන්න කරදරයක් වුණත් විතරයි මේ තමන්න කරදරයක් වුණත් විතරයි මිනිස්සුන්ට ආගම ධර්මේ කියන එක අවශ්‍ය වෙන්නේ ඊන් ගහාට කරදරයක් වෙනකන් ආය ආගම ධර්මේ වන්නේ ඒකන සමහරක් කට්ටිය ප්‍රශ්න වුණන් පස්සේ ආම්බුනේ මට දැන්නේ තේරෙන්නේ බුදුහාමුදුරුවෝ පහ බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා මට දැන්නේ තේරෙන්නේ මේ ගුණයේ ආදීන ඇයි එදුම හැදිලා හුස්ම ගන්න බැරුව බාගට මරනකොට මට දැන්නේ තේරෙන්නේ මේ සුරාමීරි කියන එකේ වරද මේකයි කියේ ඊළඟට නන්නතරේ ගිහිල්ලා ලෙඩ දුක් හැදිලා කාස හැදිලා නොයෙක් කුෂ්ඨ රෝග හැදිලා වැටෙනකොට තමයි තේරෙන්නේ අපේ මට දැන්නේ තේරෙන්නේ කාමිත මිච්ඡාචාර පදයක් තියෙනවා කියේ පරිමරකලා තක්කඩිකම් කරලා හිරිවිලංගේ වැටුනන් පස්සේ අනේ මේ මුසාවාද කියලා පදයකුත් තියෙනවානේ පන්සිල් වල එහෙම තේරුම් ගන්න ඕක කල්ලත තේරුම් ගන්න ඕක දැන් 2555 ගිහිල්ලා බැරුණානේ අපි තේරුම් ගන්න ආය කවද තේරුම් ගන්න තවත් තියෙනවද මේ සමාජය තුළ කොයි සමාජය තුළ තවත් තියෙනවද ගුණධර්ම කර බොහොම ටිකන්නේ ගුණධර්ම ටිකම කියන සමාජ ක්‍රියාත්මක වෙන උගක් තියෙන්නේ වැරදි දේවල් සම්පෙන්නේ ඉතාමත් වටිනා කමරාසත් කියන ඉදිරියේ දිශා දෙකර ගන්නවා ඊයේ විශාලයේ කුසප්පේතුවා මේ තුන ලබන්නා සිරුම් පොළ කරණයන් මෙහෙම දාරම අත්පත්ේවා මේ හැම දිනාටම ලෙඩ දුක් සිය සියල්ල දුරු දුරු වේවා ඒ වගේම කායික මානසික අපල දුරුකාරයන් දුරු වේවා මේ උදාර කුසල කර්මයෙන් බලෙන් අනාගත මෛත්‍රී බුදුන් වහන්සේ නිවන් දකින්න කාර්ය කර ධර්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ස්ථානයට නොපමිනියත් අපේ දූ දරුවන් පිළිමද බෙහෙතන්තවන ඒ දුවා දරුවන්ගේ ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු තේමං සදා ධර්මස්සරණේ කිරිමින් ලබාගත් ආපුන්න සම්බාධර්මණගේ බලෙන් අමාමා නිවන් සම්පත ලබා ගැනීමට හේතු වාසනා වේවා සිතා චිත්තප්පීතෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් වියයුතුයි ආමෙන් සදා හැමදිනාම තුන්සෙ